දියුතුරා කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකේ නොත් එක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඊෂ සමාධි අගස්තිගේ ළඟට වෙලා හඬා වැටෙන හේතුවක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ආටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මට අද video එකෙන් මතක් කිරීමට තිබෙන්නේ. ඉතින් කොහොමනම් ඔයා දන්නවා ඒ තමයි ඊෂා ගොඩාක් කලින්දන් බලාපොරොත්තු වුණා අගස්ති. ඒ කියන්නේ තමන්ගේ තාත්තා තමන්ට දුවේ කියලා කතා කරයි කියලා. ඉතින් හැබැයි කොච්චර බලාපොරොත්තු දැල්වගෙන බලන් හිටියා වුණත් ඇත්තටම වෙන්ඩි කරපු කැත වැඩේ නිසා මේ කට්ටියට මේ වගේ ඉරණමක්වත් වුණා කියන කාරණාව දන්නවා. විශේෂයෙන්ම වෙන්ඩි නිසා තමයි අද වෙනකොට අගස්තට මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. එදා ඊෂා තමන්ගේ අම්මව දාලා නොයන්න අද අගස්තට මෙහෙම අනතුරක් නොවෙන්නත් තිබුණා. ඉතින් කොහොම වුණත් මේ දේවලුත් එක්ක අපිට තව දෙයක් දකින්න ලැබෙනවා කියන කාරණය තමයි මම අද වීඩියෝ එකෙන් සුවිශේෂී කාරණාවක් විදියට මතක් කරන්නට ලෑස්තියක් ඇති කරගන්නේ කියන දේ. අද වීඩියෝ එක තුළින් ඔයත් එක්ක කතා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඔයා දන්නවද ඉදිරියට සමාධිට ඊෂට අඬන්නම සිද්ධ වෙනවා. මම කලින් වීඩියෝ එකදී ඔයාව හොඳටම දැනුවත් කරපු කාරණයක් තිබුණා කියන දේ ඇත්තටම විශ්වාස කරන්න වෙනවා ඔයාට. මම මේ මොන වගේ කාරණාවක් ගැනද ඔයත් එක්ක කතා කරන්නේ. ඔයාට සුවිශේෂී කාරණාවක් විදියට මම මේ වෙලාවේ මේ දේ ගැන මතක් කරනවා. විශේෂයෙන්ම ඇත්තටම ඊෂට සමාධිට අඬන්න වෙන්නේ මම කලින් වීඩියෝ එකදී ඔයාව දැනුවත් කරා. ऑपरेशन එක හරියට සිද්ධ වුණාට මොකද හැබැයි ඒ වුණාට අගස්තර සිහින වෙලාව නම් හොඳටම වැඩි සිහිය ආපු නැති එක ගැන තමයි ඇත්තටම හැමෝටම පුදුම වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් ඊෂ සමාධි තමන්ගේ තාත්තට තමන්ගේ මහත්තයාට එක්මරින් සුව වෙන්න කියලා දෙයයන් යදින ගමන් තමයි හඬා වැටෙන්නේ. කිසිම වැරද්දක් නොකරපු අපිට ඇත්තම කියනවා නම් මේ වගේ දුකක් දුන්නේ ඇයි කියන එක සමාධිගේ සිතුවිල්ලක් බවටයි පරිවර්තනය වන්නේ. කොහොම වුණත් මේ දෙන්න හඬා වැටෙනකොට තවත් සුවිශේෂී කාරණාවක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒ මොහොතේම තමයි අගස්තිට සිහි එන්නෙත්. ඉතින් කොහොම වුණත් ඒ සිහි ආවට පස්සේ ඊෂා වෛද්‍යවරුන්ට හයියෙන්ම කෑ ගහනවා තාත්තට සිහි ආව කියන ඒ සතුටත් එක්ක කියන එක මෙතනදී නැවත වතාවක් මතක් කළ යුතුයි.